එළබෙන පන්දුවර විශ්ව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මාස 17 වනදා සිට එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේදී සහ ඕමානයේදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ වටයටද ක්‍රීඩා කරන අතර ඔවුන් ඔක්තෝබර් මාස 18 වනදා නැමීබියාවට එරෙහිවත් ඔක්තෝබර් මාස 20 වනදා අයර්ලන්තයට එරෙහිවත් ඔක්තෝබර් මාස 22 වනදා නෙදර්ලන්තයට එරෙහිවත් තරඟවදිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවදින එම සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ලාංකීය කණ්ඩායමේ උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා. මේ වන විට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එම තරඟාවලියේ අවසන් වූවායින් පසු IPL ජෛව ආරක්ෂිත බුබුලේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුල සමග එක්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඔක්තෝබර් 16 සිට 23 දක්වා දින 7ක කාලයක් තුලදී සුදුසුකම් ලබා ගැනීමේ තරඟවලට මුහුණ දෙන විට මහේල ජයවර්ධන තම විශාල අධ්‍යක්ෂ සම්භාරයේ හුවමාරු කරගනු ඇති බවත් එය ක්‍රීඩකින්ට මිලකල නොහැකි උපාය මාර්ගික සහයෝගයක් වන බවයි. ඊට අමතරව ලබන වසරේදී බටහිර ඉන්දියා කොදෙව් දූපතෙහිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19-15 ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානම් වීම සඳහා උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කරන ලෙස කළ ආරාධනාවද මහේල ජයවර්ධන විසින් පිළිගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසක්. මේ තනතුරුවලට මහේලව අපි ඉතාමත් සතුටින් පිළිගන්නවා. ඔහුගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේත් වයස අවුරුදු 19-15 කණ්ඩායමේත් ක්‍රීඩකින්ගේ දස්කම් ඉහළ නන්වා ගැනීමට බෙහෙවින්ම උපකාරී වේවි. ක්‍රීඩා කරන අවධියේ පටන් මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ආ දැනුම ඉතා විශිෂ්ටයි. පළමුව ක්‍රීඩකයෙකු ලෙසත් දෙවනුව නායකයෙකු ලෙසත් ඔහු ඉතා විශිෂ්ට කාර්යභාරයක නිරත වුණා. ඔහු මේ වන විට පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් තවත් විශිෂ්ට කාර්යභාරයක් සිදු කරමින් සිටිනවා යනුවෙන් ඇෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්වීම සම්බන්ධයෙන් ඔබ මොකද සිතන්නේ? අපට කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටිය විශ්මිත තොරතුරු ඉදිරියට දැනගන්න ක්‍රිකට් SL YouTube channel එක subscribe කරන්න කියලාත් ඔයාලට ආදරෙන් මතක් කරනවා.